මේ ජනතාව හැසිරිච්ච විදියත් වැරදි ජනතාවට නායකත්වය දෙන නායකයන් ජනතාව කුපිත කරන්න කටයුතු කරපු ආකාරයත් වැරදි ජනතාව හැසිරිච්ච විදියත් වැරදි ජනතාවට නායකත්වය දෙන නායකයන් ජනතාව කුපිත කරන්න කටයුතු කරපු ආකාරයත් වැරදි. අපි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා ගැනීම සඳහා වූ අරගලයකට තමයි සහයෝගය දුන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච මහජන නියෝජිතයෝ. හැබැයි අවසනාවකට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච මහජන නියෝජිතයෝ කණ්ඩායමක් උසිගැන්නුවා අහිංසක මිනිස්සු ටිකක් ගෙන්නලා ගාලු මෝදර ඉන්න අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නියැලෙන උදවියට පහර දෙන්න. ඒ තුලින් මේ රටේ ඇතිවෙච්ච ජනතා කුපිත වීමෙන් වෙනත් කොට්ටාසයක් ප්‍රයෝජනය ගත්තා. මේ රටේ විශාල පිරිසකගේ දේපල විනාශ කරන්න, ජීවිත විනාශ කරන්න. අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් නැති වුණා. අපේ ප්‍රාදේශ සභා ගණනාවක සභාපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස නැති වුණා. පක්ෂ විපක්ෂ ભેදකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේ නිවාස නැති වුණා. අපේ ගෙදර වගේම අපේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වගේම විපක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කරා. ඉතින් මේක කිසි විදියකින් සාධාරණීකරණය කරන්න හැකි පහර දීමක් නෙමෙයි. මං හිතන්නේ මේ රජය බලයට ප්‍රමුඛ හේතුව ජාතික ආරක්ෂාව. අද අපි දකිනවා ගුණදේ. ඒ කියන්නේ අද ජනතා නියෝජිත ගෙවල් පිච්චුවා. එය සිදුවුණේ යම් යම් උදවිය උස්ගනිපු නිසා. ඒ නිසා මං හිතන්නේ මේ රජය ජාතික ආරක්ෂාව ගැන කතා කරලා බලයට ආපු ඇවිල්ලා මං හිතන්නේ ජාතික ආරක්ෂාවට ලොකුම පහර මෙහෙක. දින හත තුන හතරක් වෙනවා ජනතා නියෝජිත ගෙවල් පුච්චලා ජීවිත හානි කරලා තියෙනවා. ඒ වගේම මෙවැනි සිදුවීමක් සිදුවීමට යම් පාර්ශ්වයකට ජනතාව සහ යම් යම් උදවිය සුගන්වපු එක මං හිතන්නේ ජාතික ආරක්ෂාවට ලොකු පාරක්. මං හිතන්නේ මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් ගෑස් පෝලිං පෙට්‍රල් පෝලිං තමයි උද්ඝෝෂණ බවට හැරුණේ. අද ජනතාව ඉන්න ඉතාමත් අමාරු තත්ත්වයක ඉන්නේ. අපි දේශපාලඥයෝ පිළිකුල් කරලා තියෙනවා. ඒ නිසා අපට වගකීමක් තියෙනවා ජනතාවට තියෙන පීඩණයෙන් මුදවා ගැනීමට. අපි සියලු දෙනාම කැපවී සිටිය යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මේ රජය ෆේල්.